රාත්‍රි 9යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය වත්සලා දිසානායක ප්‍රකාශය මයුරි අබේසිංහ සංහිඳියාව ඇති කිරීමේදී ආගමික නායකින්ට පුළුල් කාර්යභාරයක් පැවරිය ඇතැයි ජනපති පවසයි විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡාවක්. හෙට සහ අනිදා දරුවන් එලිමහන් ක්‍රියාකාරකම්වල නිරත නොකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශින් දැනුම් දීමක්. රතු මුහුදේ ආරක්ෂාවට කලාපීය සහයෝගිතාවක් අත්‍යවශ්‍ය බවට ඊජිප්තුවෙන් ප්‍රකාශයක්. බංග්ලාදේශය සමග 20-20 ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. සංහිඳියාව කරා යන ගමනේදී ආගමික නායකින්ට පුළුල් කාර්යභාරයක් පැවරිය ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සංහිඳියාව වෙනුවෙන් රජය ඉකුත් දෙවසර තුළ සාධනීය පියවර රැසක් ගෙන තිබේ. ජාතිවාදය හා ආගම්වාදය රටකට අහිතකර ප්‍රතිඵල ගෙන දෙයි. ජනාධිපතිවරයා අද මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සංහිඳියාව සඳහා ආගමික නැමැති ජාතික අන්තර් ආගමික සමුළුව අමතමිනි. අතුරුතන් වුවන් සම්බන්ධ කටයුතු සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිහිටුවීම වෙනුවෙන් වන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගෙන තිබේ. ඒ අනුව කටයුතු කිරීම සඳහා රටවල් කිහිපයකින් ආධාර ලබා දීමට නියමිතයි. ඉදම් ගැටළු විසඳීම සඳහාත් රජය කටයුතු කරමින් සිටී. බලය බෙදීම සම්බන්ධයෙන් කෙරෙන ඉල්ලීම් හා යෝජනා කෙරෙහි රජයේ අවධානය යොමු ඇත. පළාත් අධ්‍යාපන මණ්ඩලය ක්‍රියාත්මක කිරීම සඳහා දැනට සාකච්ඡා පැවැත්වේ. අමාත්‍යාංශ 20 ගණනක වැඩ කටයුතු පළාත් අමාත්‍යාංශ 5කින් සිදු කිරීමට අපේක්ෂිත බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය. විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දු ශ්‍රී ලංකා සාකච්ඡාවක් පැවැත්වින. ඊට ඉන්දීය විදුලි බල අමාත්‍යාංශ ලේකම් පන්කජ් අග්‍රවාල් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් සතෝෂ් ජා මහතරු එක්වහ. ඉන්දියාව සමග සැලසුම් කර ඇති විදුලි බල පද්ධති ඒකාපත කිරීමේ වැඩසටහන මෙගාවොට් 130ක සම්පූර් විදුලි ව්‍යාපෘතිය යාපනයේ දූපත් 3ක ක්‍රියාත්මක කිරීමට යෝජිත විද්‍යුත්කරණ ව්‍යාපෘතිය මෙහිදී සාකච්ඡාවට ගැනුණි. එමෙන්ම ඉන්දිය ආයෝජන මගින් ක්‍රියාත්මක වෙනත් පුනරුචරණීය ව්‍යාපෘති සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි. විදුලි බල අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. ඉන්දීය විදුලි ආයතන කිහිපයක නිලධාරීව පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. උරුමය වැඩසටහන යටතේ පවුල් 120කට වඩා වැඩි පිරිසකට සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහල්ලිකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. අද සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී හෙතිම මේ බව සඳහන් කළේය. මේ අතර මෙරට සංවර්ධනයට විදෙස් ආධාර රැසක් ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. අස්වැසුම දෙවන අතිරේ මුල් දින 12 තුළ අයිතුම්පත් 30,000ක් ලැබී ඇතැයි රාජමති ශහන් සෙමසිංහ මහතා කියයි. 120කට ආසන පිරිසක් මෙවන විට අස්වැසුම ප්‍රතිලාභ ලබති. දෙවන අධිර යටතේ නව අයිතුම්කරුවන් 124කට සහන සැලසීම අරමුණ බව රාජ්‍යමතවරයා පැවසුවේ අස්වැස්ම වැඩපිළිවෙල පිළිබඳ කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති වැඩමුළුවකට එක්වෙමිනි. දෙවන අධිරේ අයිතුම්පත් කැඳවීම පසුගිය 12 වෙනිදා ආරම්භ කෙරිණි. දැනට ලැබී ඇති අයිතුම්පත් 8750ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් යොමු කර ඇති අතර සිසු පිරිස ඍජුවම අන්තර්ජාලය ඔස්සේ අයිතුම් කර ඇතැයි ශිහාන සීමසිංහ රාජ්‍යමතිවරයා පැවසීහ. මීළඟට ප්‍රමුඛ පුවත බලාපොරොත්තු වන්න. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ ගැටගමම් වොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රයිටිස් සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය වෙනුවෙන් එම අරමුදලේ නියෝජිත පිරිසක් ලබන මස 7 වෙනිදා මෙරටට පැමිණෙනු ඇතැයි රාජමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසයි. සති දෙකක කාලයක් ඔවුන් එම සමාලෝචනවල නිරත වනු ඇත. 21 දෙසැම්බර් 31 වෙනිදා දක්වා රජයේ මූල්‍ය තත්ත්වය හා අනෙකුත් එකඟතා සම්පූර්ණ කිරීම පිළිබඳව ඔහු අවධානය යොමු කරති. අන්තර්ජාතික මූල්‍ය අරමුදල මීට පෙර පවසා තිබුණේ මෙම දෙවන සමාලෝචනය මෙවසරේ පළමු භාගයේදී සම්පූර්ණ කළ හැකි බවයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩු පිපුමට ගැස්ට්‍රයිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින් ශක්ති හඬ අවධානය පිණිසයි. පවතින අධික උණුසුම හේතුවෙන් හෙට සහ අනිද්දාත් කිසිදු පාසලක දරුවෙකු එලිමහනේ ක්‍රීඩා කටයුතුවල හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත දැනුම් දෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාවද ක්‍රියාත්මක කරන්නේ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. විදෙස් පුවත් රතු මුහුද ආශ්‍රිත කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපයේ වශයෙන් සහයෝගිතාවක් ඇතිවීම අත්‍යවශ්‍ය බව ඊජිප්තුව පවසයි. ඉරානය සමග වැදි සාකච්ඡාවකදී ඊජිප්තු විදේශ අමාත්‍ය සමීර් ශෞක්‍රි මෙබව සඳහන් කර තිබේ. එම සාකච්ඡාවේදී ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලා ඉයන් ප්‍රකාශ කර ඇති තමන්ද ඊජිප්තුවේ යෝජනාව අනුමත කරන බවයි. ගෝලීය වෙළඳාමින් 12%ක් පමණ හසුරුවන ඊජිප්තුවේ සුවස් එළ ආශ්‍රිත ප්‍රදේශය පසුගිය වසරවල ඉපයූ ආදායම මෙවන විට 50%කින් පමණ පහත වැටි ඇතැයි එකු දිනක ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් ප්‍රකාශ කර ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩණය සංවර්ධන පුවත් මේ වසර තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 1526ක් ක්‍රියාත්මක කරන බව දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පවසයි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක් ආවරණය වන පරිදි ඒවා ක්‍රියාවට නැංවේ. වැකින මුදල රුපියල් මිලියන 500කට අධිකය. රීඩා පුවත් බංග්ලාදේශයත් සමග 20-20 ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. වනිතු හසලංක නායකයයි. චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජයද සිල්වා, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිවුස්, සධිර සමරවික්‍රම, කමිදෝ මෙන්ඩිස් පිතිකරුවෝ වෙති. දසුන් ශානක, මහිෂ් තීක්ෂණ, අකිල ධනංජය, ජෙෆ්‍රි වැන්ඩසේ, මතිෂ පතිරන්න, දිල්ෂාන් මදුසංක, නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු පන්දු යවනන් ලෙස කණ්ඩායමට ඇතුළත් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඔබේ ඉතුරුමට හොඳම ආරක්ෂාව. තැන්පත් කළ මොහොතේ ඉඳන්ම පොලිය ඉතුරු කිරීම පහසුම පහසු සුරක්ෂිතම ස්ථානය NSB වෙතින් NSB Reach. ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල තැඹිලි ඉහළ මිල ගණන් යටතේ අලෙවිවන බව අප වාර්තා කර පවසයි. තැඹිලි ගෙඩියක මිල සටහන් වැත්තේ රුපියල් 100ත් 110ත් අතරයි. පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ඊට හේතු වී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ගෝ එකක් තියන යූත් එකට ලයිෆ් එකේ චේන්ජ් එකට නියමෙට සෙට් වෙන්න ඇස් වහගෙන දැකපු හීන හැබැයි කරන්න යූත් එකට නියමෙට සෙට් වෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එක මෙන්න NSB I'm ඉතුරු මිතුරු account එක dream එකට plan එකක් ආර්ථික පුවත් ආවරණේ රන්පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 011580400 LOLC රන්සදි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවට අනුව මේ වන විට ඇමරිකානු ඩොලර් එකක ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 305.56ක් ලෙසයි. විකුණුම් මිල රුපියල් 315.28කි. යුරෝ එකක ගැණුම් මිල රුපියල් 329.23කි. විකුණුම් මිල රුපියල් 343.31කි. රුපියල් 2.02ක් ලෙස ජපන් යෙන් එකක ගැණුම් මිල සටහන්ව තිබේ. විකුණුම් මිල රුපියල් 2.10කි. හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකේ නේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකේ නේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාල ගුණ වාර්තාව. නැගෙනහිර සහ ඔව පළාත්වලත් පොළොන්නරුව නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබර්ගමෝ පළාත්වලත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. යළි සිරස්තල සංහිඳියාව ඇති කිරීමේදී ආගමික නායකින්ට පුළුල් කාර්යභාරයක් පැවරී ඇතැයි ජනපති පවසයි. විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියා හා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක්. හෙට සහ අනිදා දරුවන් එලිමහන් ක්‍රියාකාරකම් වල නිරත නොකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්. රතු මොහොතේ ආරක්ෂාවට කලාපීය සහයෝගිතාවක් අත්‍යවශ්‍ය බවට ඊජිප්තුවෙන් ප්‍රකාශයක්.